වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමුල්ල නගරාධිපතිවරයාගේ සොහොයුරකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ ආ තිබෙනවා. ඊයේ දිනේදී දමුල්ල මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබිලා තිබුණා අවුරුදු 12 මාස 8ක පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධව. නමුත් මෙම සැකකරුව මෙතෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. ඔහු යම් කිසි ආකාරයක වරදක් කළා තියෙනවා නම් ඔටෙරීව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. මේ වන විටත් දමුල්ල මුලස්ථාන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කළා තියෙනවා. මේ අතර දැනට පොලිසිය මගහැර සිටින සැකකරු තම Facebook ගිණුමේ සටහනක් තබමින් සැඟව නොයමි ඒ අභියෝගයට මුහුණ දීමට සූදානම් යනුවෙන් සටහන් කර තිබුණා. විශේෂකාර බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත නරහෙන්පිට හත්බෝධිය වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී මද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන අමිල නැමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සතුව තිබී අයිස් මද්‍රව්‍ය සහ කේරළ ගංජා සමග මත්ජාවාරමින් උපයාගත් බව කියන රුපියල් 18,000ක මුදලක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. මහරගම හයිලෙවල් මාර්ගයේ ඇස් කණ්ණාඩි අලවිසලකට ඇතුළු වූ පුද්ගලයෙකු මුදල් සහ ඇස් කණ්ණාඩි තොගයක් සොරාගෙන පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වෙළඳ සැලේ වහලෙන් මේ පුද්ගලයා ඊට ඇතුළු වී ඇති අතර ඇස් කණ්ණාඩි අලවිසල දෙසින් අසුන් ශබ්දයක් පිළිබඳව අසල්වාසීන් කළ දැනුම් දීමකට අනුව එහි හිමිකරු පොලිසිය සමග එම ස්ථානයට පැමිණියද එවන විටත් සැකකරු පලා ගොස් තිබුණා. පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් අද තලවතුගොඩ, හෝකන්දර, උඩහමුල්ල සහ මහරගම යන ප්‍රදේශවල වැටලීම් රැසක් ක්‍රියාත්මක කළේ පාලන මිලක් සහිත භාණ්ඩ එම මිලට අලෙවි වන ආදයන් පිළිබඳව සොයා බැලීමටයි. එෙහිදී වැඩි මිලට සහ බිත්තර අලෙවි කළ වෙළඳසැල් හිමියන් කිහිප දෙනෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමටයි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගත්තේ.